तबकावर उद्ने मम्मी तरह यायवल देखाक एकतु करन तैनाक पारुल हमें अन्ने पारुक नहीं कोहेद कैलनी आई एगुड़ कैलनी आई या करन पारु अदनांगी थी मम्मी तरह के लमंग अतने दिमाग हुआ नहीं इस सर में हमने है මේ පාරුව පිරෙන්න මිනිස්සු ගියා. ඒ තද වෙනකොට මේ පාරුව පිරෙන්න මිනිස්සු නැහැ. මොකද අන්න අර පේන පාලම නිසා. ඒ කියන්නේ දියුණු වෙන්න මිනිස්සු එතනින් තමයි කැලණියයි එගොඩ කැලණියයි ඒ දෙක අතරතුර ගමන යන්න සඳහා ප්‍රයෝගික කරගන්නේ. මෙතන නෙමෙයි. ඒ නිසා තමයි අද මේ පාරුවේ මම තනි වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ජලසාටිකා ධාතුව තැම්පත් කොට තිබෙන අති උතුම් පුදු බිම තුලයි. බුදුසිරිපා පාසලත් ඓතිහාසික කිස්සිරිමෙවන් කල්යන් රාජමහා විහාරස්ථානය මේ විහාරස්ථානයේ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා කැලණිපුරවරයට වැඩිය ගමන හා දිව්‍යන් ඉතිහාස කතාවේ තථාගත භාග්‍යවත් උතුම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ නටවන වර්ෂේ 500ක් වූ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මණියක්කිත නාරජ්ජුරුවන්ගේ ආරාධනාව අනුව ලංකාවට වැඩම කරන්නට යෙදුණා. ඒ ලංකාවට වැඩම කරපු ගමනේදී කැලණි පුරවරේ පළමුවෙන්ම තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ තබලා වැඩම කරන්නට යෙදුණේ මේ ඓතිහාසික කිස්සිරි මෙවන් කල්ලාන් රාජමහා විහාරස්ථානයේ එමත් නැත්නම් එගොඩ කැලණිය කියන මේ උතුම් පුණ්‍ය බිමටයි. මේ වැඩම කරන්නට යෙදුණු 500ක් වූ මහරහතන් වහන්සේලා තථාගත භාග්‍යවත් අමාමෑණි බුදුරජාණන් වහන්සේත් පළමුව කැලණිගන්තොට වැඩම කරලා කැලණිගන්තොටින් ජල ස්නානේ සිද්ධ කරලා පසුව මෙම ස්ථානට නැවත වැඩම කරලා භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා ජල ස්නානේ සඳහා පැළඳවපු උදකස් ධාතුව කියන නානකඩය මණියක් ඉද නාරජ්ජුරුවන් අතර දීලා නාරජතුමාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
අනුශාසනා කරනවා මේ ස්ථානයේ තුල මනරම් දාගබක් ඉදි කරලා මේ උදකස් ධාතුන් වහන්සේලා 501 නම්ම නිදන් කරන හැටියට උදකස් ධාතුන් වහන්සේලා මේ ස්ථානයේ තුලම දාගබක් ඉදි කරලා මණියකිත නාරජුරෝ ඉදි කරනවා අතුලේ තියෙන මණියකිත නාරජතුමා ඉදි කරපු චෛත්‍ය වටා විශාලව මේ පිටින් පේන විශාලෝ චෛත්‍ය කිසිරිමයන් මේගවන් රජුරෝ ඉදි කරනවා සෙල්ලිපි අනුව සොයාගත්ත විස්තර අනුව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේත් මේ චෛත්‍යරාජන් වහන්සේගේ නිදන් කරලා තියෙන බව සඳහනට සඳහන් වෙනවා. ඒ වගේම තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාගේ පාත්‍රා ධාතුත් මේ චෛත්‍යරාජන් වහන්සේගේ නිදන් කරලා තියෙන වගේ දැනට ඉතිහාසයේ දිනන් කරලා තිබු වගේ දැනට සඳහන් වෙනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ 500ක් මහරහතන් වහන්සේලා මේ සුද්ධ භූමිය තුලම සමුවක් වෙන වැඩිමලා දානි වළඳලා ඉන් අනතුරුව කැලණිගන් සතුන් මෙතනට වැඩම කරලා කැලණි දැනට රජමහා විහාරයේ තියෙන සුද්ධ භූමියට වැඩම කරලා මේ ස්ථානයේදී උතුම් ධර්ම දේශනාව මණියකිත නාරජුරුවන් ලතු උපසිනාදරුවන්ට උතුම් සේ සත්‍යාරණේ භාග්‍යවත් බුදුරජාණන්